අනිපැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වම වංචා දූෂණ පිළිබඳව පහුගිය කාලේ බොහෝම නම ගියා මම 2015 2010 නෙවෙයි ජයග්‍රහණය කරලා 2010 පාර්ලිමේන්තුවේ මාව සෞඛ්‍ය අමාත්‍ය වරාෂයෙන් පත් කෙරුවේ මාව නැත්තටම නැතිකරන්න මාව ඉවර කරන්න හැබැයි මම සෞඛ්‍ය අමාත්‍ය වෙච්ච එකෙන් උනේ මම සෞඛ්‍ය අමාත්‍ය වෙච්ච නිසා තමයි මම මේ රටේ ජනාධිපති උනේ කියන එක නව සෞඛ්‍ය අමාත්‍යතුමාට මම මතක් කරන්නට ඕනේ ඒ මොකද මාව අමාරු විදාන්නේ ඒකට දැම්මට මම අවසානයේ ජනාධිපති උනේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙච්ච නිසා මේ රටේ මත්කුඩු ඒ වගේ මජ්ජාවරම් පිළිබඳව ප්‍රශ්නේදී මම සෞඛ්‍ය අමාත්‍යතුමා කාලේ ගරු මන්ත්‍රීතුමනේ අපි අල්ලපු ඒවා ඔක්කොම ගිනි තිබ්බා අපි අල්ලපු ඒවා ගිනි තිබ්බා මහේස්ත්‍රාත්පරියක් ඉදිරිපිට ගිනි තිබ්බා හැබැයි දැන් පහුගිය අවුරුදු 4 කුඩු ඇල්ලුවා අයිස් ඇල්ලුවා දැන් ඒවට ඒ මොකද්ද කියලා මම දන්නේ නැහැ ඒ නිසා ඒ වටත් පිළියම් අවශ්‍යයි ඒ වට සිද්ධ වෙන්නේ කුමන කාරණාවද කියන කාරණාව මේ 2013 මත්ද්‍රව්‍ය මර්ධනයේ පිළිබඳව 2013 අවුරුද්දේ මත්ද්‍රව්‍ය මර්ධනයේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ හොඳම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් එක්කෙනෙක් විදිහට මාව තෝරගෙන ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයටත් මාව මට දුන්නා පාඨමාලාවක් විශේෂයෙන්ම හදාරන්නට සෞඛ්‍ය අමාත්‍ය විදිහට මම ඒකට හාවඩ් විශ්වවිද්‍යාලයට ගියා එතකොට මත්ද්‍රව්‍ය මර්ධනයේ සම්බන්ධයෙන් අද රටේ තිබෙන පාලනයේ මර්ධනයේ පිළිබඳව මම කතා කරන්න උනේ කාලය නැති නිසා ඒ කියන්නේ රජයේ පොදුවේ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා ඕනෑම රටකට ගියාම මම සෞඛ්‍ය අමාත්‍ය කාලෙත් වෙනෑමතිකම් කරන කාලෙත් ජනාධිපති කාලෙත් ඕනම රටකට ගියාම ඒ රටවල් වල ඇමතිවරු ඒ රටවල් වල රාජ්‍ය නායකයෝ මාත් එක්ක කියෙව්වා ලංකාවේ ඉතාම හොඳ ශේෂ්ත්‍ර දෙකක් ලෝකේ හොඳම තත්ත්වයේ තිබෙනයි කියලා එකක් තමයි අධ්‍යාපන අනික තමයි සෞඛ්‍ය සේවය අද අධ්‍යාපනයයි සෞඛ්‍ය සේවයටයි දෙකටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා මම අද ලෝකේ අයටත් ආරංචි වෙලා ඇති අපි කවුරුත් දන්නවා ඉතින් ඒක නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන නැවත මේ සෞඛ්‍ය සේවයේ තිබුණු තත්ත්වයටවත් අඩුතරමින් ගන්නට ඔබ සියලු දෙනාට ලැබේවායි කියලා ආශිර්වාද කරමි